ආයුබෝවන් අලුත්න ලෝකේ වෙනස් වෙන තාක්ෂණය ගැන දැනගන්න වගේම ඉගෙන ගන්න කැමති වන හැමෝම අදත් මේ එකතු වෙලා ඉන්නේ ටෙක්විත් මන්දිර YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අපි නිතරම කැමති ඉන්නේ games play කරන්න. ඒ වගේම ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නේ ගොඩක් දෙනෙක්ගේ අතේ ගැවසෙන්නේ mobile phone එක. ඒ වගේම mobile phone එකක් විතරක් අතේ තියන් ඉන්න කෙනෙක් කැමති computer games play කරන්න. ඒ වගේම මේ computer එකකින් ගන්න experience එක mobile game එකක් play කරලා ගන්න බෑ. ඉතින් මේකත් මේ වීඩියෝ එක බලන ඔයාලා හොඳටම දන්නව ඇති. ඉතින් ඔන්න මම අද කතා කරන්න යන්නේ පොඩි mobile phones වල. ඒකුවේ J1, J2 සරලව කියනවා නම් 1GB වගේ RAM එකක් තියෙන mobile phone එකක උනත් play කරන්න පුළුවන්. Computer game එකක experience එක ගන්න පුළුවන්. ගොඩක් interesting game එකක් යන. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහිල්ලා කතා කරමු මොකක්ද මේ game එක? මේ game එකේ capacity එක මොන වගේද? මේක download කරගන්නේ කොහොමද? Install කරගන්නේ කොහොමද? ඒ වගේ මේ game එකේ තියෙන basic settings මොනවද? කොහොමද මේ game එක play කරන්න කියලා. මේ ගෙවුණු විනාඩිය ඇතුළත ඔයාලා දන්නව ඇති මොකක්ද මේ ගේම් එක. ඒ වගේම මේ ගේම් එකකින් ගන්න පුළුවන් එක්ස්පීරියන්ස් එක මොන වගේද කියලා. මොකද මම ටික ටික කතා කරනකොට මේ ගේම් එකේ කොටස් තමයි ඔයාලට පෙන්වන්නේ. ඉතින් ඔයාලට පුළුවන් Google Play Store හරහා මේ ගේම් එක ඩවුන්ලෝඩ් කරන්න. ගිගාබයිට් 3ක් වගේ හරි ලොකු ප්‍රමාණයක් වෙනවා. සාමාන්‍යයෙන් කම්පියුටර් ගේම් එකක සයිස් එක නම් මේ වගේ උනාට මීටත් වඩා වැඩි උනාට සාමාන්‍යයෙන් මොබයිල් ගේම් එකක් මෙච්චර ලොකු සයිස් එකක් වෙන්නේ නැහැ. ඉතින් මේ සයිස් එකෙන්ම හිතා ගන්න පුළුවන් මේ ගේම් එකත් මොන වගේද කියලා. ඉතින් ගිගාබයිට් 3 පයින්නවා කියන්නේ අනිවාර්යයෙන්ම ගේම් එක ඔෆ්ලයින් තමයි අපිට ප්ලේ කරන්න තියෙන්නේ. ඒකේ ඩේටා වැයෙන්නේ මේක ඩවුන්ලෝඩ් කරගන්න විතරයි. ඉතින් Google Play Store හරහා ඔයාලට පුළුවන් මේ ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න. දැන් ස්ක්‍රීන් එකෙන් බලා ගන්න පුළුවන් මේ ගේම් එක ඩවුන්ලෝඩ් කරන්න ඔයාලා යන්න ඕනේ කොහොමද කියලා. ඉතින් පළවෙනි ડિස්ක්‍රිප්ෂන් එකේ වගේම පළවෙනි කමෙන්ට් එකෙත් පින් කරලා තියනනම් මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ ලින්ක් එක. ඉතින් මම මේ වීඩියෝ එක කරන්නේ, වීඩියෝ එක එඩිට් කරන්නේ, වොයිස් රෙකෝඩ් කරන්නේ, මේ සේරම කරන්නේ මෙන්න මේ වගේ හරි සරල J1 කියන මොබයිල් ෆෝන් එකකින්. ඉතින් J1 කියන මොබයිල් ෆෝන් එකක තියෙන්නේ 1GB RAM එකක්. ඒක ඔයාලා හොඳටම දන්නවා. ඉතින් මගේ ෆෝන් එකට මේ ගේම් එක සපෝට් කරන නිසා බය නැතුව ලගව දින මොබයිල් ෆෝන් එකෙත් මේක සපෝට් කරනවා කියලා මට රෙකමන්ඩ් කරන්න පුළුවන්. රයිට්. ඉතින් අපි මුලින්ම කතා කරා මේ ගේම් එකේ සෙටප් එකේ සයිස් එක මොන වගේද කියලා. ඒ වගේම ගේම් එකේ නමත් ඔයාලා මේ වෙනකොට දන්නවා. ඒ තමයි ලයිෆ් ආෆ්ටර් කියන්නේ. ඉතින් සාමාන්‍ය මොබයිල් ගේම් එකක් ප්ලේ කරනකොට ඇත්තටම මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගොඩක් ගන්න අමාරුයි පොඩි ෆෝන් එකක. ඉතින් මම පොඩි ෆෝන් එකක් කියලා අදහස් කරේ RAM එක 1GB 2GB වගේ තියෙන මොබයිල් ෆෝන්ස් වල මේ වගේ ගේම් එකක් ගොඩක් ප්ලේ කරන්න පුළුවන්කම ලැබෙන්නේ කලාතුරකින්. මොකද මේ වෙනකොට නිර්මාණය කරන හැම ගේම් එකක් වගේම Android latest version වලට තමයි නිර්මාණය කරන්නේ. ඒ වගේම RAM capacity එකක් 2GB, 3GB, 4GB මේ වගේ ප්‍රමාණයක් ඕන වෙනවා මේ වගේ ගේම් එකක් ප්ලේ කරන්න. ඒ කියන්නේ මේ වගේ experience එකක් ගන්න. එහෙම නැත්නම් අපිට computer එකකට යන්න වෙනවා. ඉතින් අපි ගාව තියෙන පොඩි සරල mobile phone එකක් නම් computer එකක් නැත්නම් අපි කොහොමද මේ වගේ ගේම් එකක් ප්ලේ කරන්නේ? ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩක් තිබුණු නිසා තමයි මේ වගේ ගේම් එකක් ගැන අද වීඩියෝ එකෙන් මම කතා කරන්න යුතුවේ. ඉතින් ඔයාලා මේ වෙනකොට දන්නවා මේ ගේම් එක download කරගන්නේ කොහොමද කියලා. ඉතින් අපි දැන් යමු ගේම් ප්ලේ එකකට.
lucky find, huh, stranger? If you want to live, follow me. There's no time for talk. We have to find someplace safe first. Quickly! It's not safe here. Keep up! හරියාලුවනේ ඉතින් ඔයාල දැන් බලපු ගේම් ප්ලේ එකෙන් තේරුම් ගන්න ඇති මොන වගේ ගේම් එකක්ද මේක මේකේ ග්‍රැෆික්ස් මොන වගේද ඇත්තටම පොඩි මොබයිල් ෆෝන් එකක ප්ලේ කරන තරම් මේ ගේම් එක කොච්චර සාධාරණද කියලා දැන් අපි කතා කරමු ඔයාලට මේ වෙනකොට තියෙන ප්‍රශ්න ගැන එතනින් එකක් තමයි මේක වැඩ කරන්නේ Google Play Store ඒ කියන්නේ Android මොබයිල් ෆෝන් වලට විතරද කියන දේ ඇත්තටම Android වලට විතරක් නෙමෙයි මේක iOS ඒ කියන්නේ ඔයාලගේ Apple මොබයිල් ෆෝන් එකට download කරගන්න පුළුවන් Apple App Store හරහා Google Play Store හරහා download කරගන්න ඕනේ link එක වගේම Apple App Store හරහා download කරගන්න ඕනේ link එකත් මම පල්ලෙයා description box එකේ දාලා තියනනම් ඉතින් ඒක හරහා ඔයාලට පුළුවන් මේ game එක download කරගන්න මේක experience එක ඔයාලටම අත්හදා බලන්න ඒ වගේම ඔයාලට මතක ඇති අද මම මේ වීඩියෝ එක කරන්නේ පොඩි මොබයිල් ෆෝන් එකක් ඒකේ 1GB 2GB වගේ RAM එකක් තියෙන මොබයිල් ෆෝන් එකක් තියෙන කෙනෙක් කොහොමද ගොඩක් හොඳ ගේම් එකක් ප්ලේ කරන්නේ ඒ වගේම අද අපි උදාහරණයකට ගත්තු ගේම් එක තමයි ලයිෆ් ආෆ්ටර් කියන්නේ ඉතින් මේ ගේම් එක කම්පියුටර් එකක ප්ලේ කරන්න බැරිද කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් ඇත්තටම පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා එකක් තමයි Android ගේම් එකම Android emulator එකක් පාවිච්චි කරලා කම්පියුටර් එකේ ප්ලේ කරන එක ඇත්තටම මෙහෙමනම් වදයක් වෙන්න ඕන වෙන එකක් නෑ මොකද මේ ගේම කම්පියුටර් version එකත් ඔයාලට download කරගන්න පුළුවන් ඒකේ link එක හම්බුනොත් මම පල්ලෙයා description box එකේ දාලා තියනනම් ඒ වගේම ඒකට ඕනේ performance එහෙම නැත්නම් requirements වගේ දේවලුත් මම පල්ලෙයා description box එකේ සඳහන් කරලා තියනනම් එතකොට ඔයාලට තීරණය කරන්න පුළුවන් ඔයාගාව මේ වෙනකොට තියෙන computer එකේ මේ game එක play කරන්න පුළුවන්ද කියලා ඉතින් අද වීඩියෝ ගැන මොනවද හිතන්නේ අනිවාර්යයෙන්ම පල්ලෙයන් comment කරන්න ඔයා මීට කලින් මේ game එක play කරලා තියනද ඔයාලගේ experience එක මොන වගේද ඒ වගේ දේවලුත් පල්ලෙයා බෙදා ගන්න අමතක කරන්න එපා ඒ වගේම වීඩියෝ එක හොඳ නම් like කරන්න comment කරන්න share කරන්න අමතක කරන්න එපා ඒ වගේම ඔයා අපේ channel එකට අලුත් නම් පල්ලෙයා ඇතිර තුපාට subscribe button එක කැමති නම් විතරක් අපිව subscribe කරලා ඊට පස්සේ මතුවෙන notification bell එකත් all කරලා තියාගත්තොත් මෙතනින් එහාටත් ගේන මේ වගේ තවත් අලුත් videos වගේ ගාවටම notification එකක් මාර්ගයෙන් ගෙන්න ගැනීම හැකියාවක් තියෙනවා ඉතින් මේ වගේ තවත් අලුත් තාක්ෂණික මාතෘකාවක් මේ වගේ තවත් අලුත් game එකක් ඒ වගේ මේ වගේ තවත් අලුත් tech news එකක් එක්ක අපි ආයෙත් හමු වෙමු එතකන් හැමෝටම සුබ දවසක්